ජයගමු ශ්‍රී ලංකා මේ 17 සහ 18 නුවරඑළිය සිනේසීටා ක්‍රීඩාංගණයේදී. මම උළුඅඩුගේ සඳමාලි, කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීතුමිය. අද අපි සාකච්ඡාවට වාජනය වෙමින් තිබුණේ අඩුවාදැන්ලාබී රජයේ ව්‍යාපෘතියට විරුද්ධව ගොඩනැගෙන අසත්‍යවාදී මත. ඒ කියන්නේ පෞගේ වකවානුවේ රටේ ආර්ථිකය කඩාවැටීමත් ජනතාවගේ ජීවිත වල ආදායම් මට්ටම පහළ වැටිලා ජන ජීවිතය අසාර්ථක වීමත් එක්කම රජයේ ගෙන යන පියවරක් විදියට රටේ ජනතාවගේ ආර්ථිකය මට්ටම දියුණු කරන්න ගත්ත IMF එක හරහා අපිට ගොඩනගන්න තිබුණු මේ රජයට ප්‍රබලම මාතෘකාව වුණේ ජන ජීවිතය ඉහළදා ඒගොල්ලන්ගේ ආර්ථිකය මට්ටම හිරණම් වෙලා ජන ජීවිතයක් මිනිසුන්ට හොඳ ජීවිතයක් ලබා දෙන්න ඒ හරහා ඒක කරගෙන රජය කරගෙන යන පියවරට රජය ගන්න උත්සාහයට මේ පසුගිය කාලයේ සිටම විරුද්ධත්වයක් ගොඩනැගුණා. ඒකම ඊයේ ප්‍රධාන පුවත්පතකින් අපිට දකින්නට ලැබුණා. මේ ඒ අඩුවාදැන්ලාබීන්ට මේ රජයෙන් දෙන හාල්, ඒ කියන්නේ මේක ඡන්ද ව්‍යාපාරයක්වත් මේ අද පටන් ගත්ත හාල් බෙදිල්ලක්වත් නෙමෙයි. ඒක කැබිනට් එකෙන් පාර්ලිමේන්තුවෙන් අනුමත වෙලා පසුගිය අවුරුද්දෙත් මේ වකවානුවල මිනිසුන්ට මේ වගේම හාල් දීමනාව ලැබුණ අඩුවාදැන්ලාබී. ඒ අඩුවාදැන්ලාබී පවුල් 27කට මෙම හාල් දීමනාව ලැබුණා. ඒ හාල් දීමනාව තමයි මේ හම්බ වෙන්නේ මේ ලක්ෂ 27ක පවුල් වලට. ඒ හාල් දීමනාව කඩාකප්පල් කරන්න මේ ගත්ත, ඒ කියන්නේ ඊයේ පුවත්පතේ කියලා තිබුණා, ඒ රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඒ අවට ජනතාවට බෙදා හරපු හාල් කුකුලන්ට කන්න දාලා කුකුල්ලු 7 දෙනෙක් මිය ගියා කියලා. ඇත්තටම ඒක ගැන පවුල් සෞඛ්‍ය, ඒ කියන්නේ නිලධාරීන්, ඒ කියන්නේ PHI මහත්තයලා ඒක විමර්ශනය කරලා ඒක සනාථ කරලා නැහැ. මේ කුකුල්ලු මිය ගියේ මෙන්න මේ හාල් කාලා කියලා තාමත් එහෙම සනාථ නොකරපු මාතෘකාවක් ප්‍රධාන පුවත්පතක හෙඩ්ලයින් එකක් විදියට ගිහිලා තියෙනවා, අඩුවාදැන්ලාබීන්ට දීපු හාල් කුකුල්ලු කාලා මිය ගියා කියලා. අපේ ජීවිත කාලයට හාල් කාලා කුකුල්ලු මිය ගියා කියලා අපි අහලත් නැහැ. මේක මිනිස්සුෝ මිය ගියා කියන එක ඔප්පු කරගන්න බැරුව, ඔප්පු කරන්න ක්‍රියාමාර්ග නැති නිසා මේක රජය කරගෙන යන ව්‍යාපාරයට මඩගැසීමක් කියලා තමයි මං හිතන්නේ. මොකද අද නෙමෙයි දිය අවුරුද්දෙත් මේ අඩුවාදැන්ලාබීන්ට ලැබුණු හාල්. ඒ මිනිස්සු ඒක පොඩි කාලයකට වුණත් ඒගොල්ලන්ට අස්වැසුමක් ලොකු මේ දීමනාවක් නෙමෙයි වුණාට මේ හාල් කිලෝ 20 ඒකට කඩාකප්පල් කරන්න තමයි මේ ක්‍රියාමාර්ගය ගත්තේ කියලා මගේ තීරණය. මොකද මේ වෙනකොට රජය විසින් සින්නක් කරපු ලක්ෂ 20කුත් ඒ වගේම අස්වැසුමෙන් මිනිසුන්ට සහන, ඒ කියන්නේ සමෘද්ධියෙන් දින්නට වඩා වැඩි ප්‍රතිලාභයක් අස්වැසුම හරහා ජනතාවට දීලා තියෙනවා ලක්ෂ 24ක. ඒවත් එක්ක මේ රජය ගෙන යන ක්‍රියාමාර්ග කඩාකප්පල් කරන්න තමයි මේ ජනතාව වැරදි පාරට යොමු කරන්න තමයි මේ සමහර දේශපාලඥයෝ පටු අරමුණු සාර්ථක කරගන්න මේ රජයට මඩ ගහන්න අතිගරු ජනාධිපතිතුමාගේ ක්‍රියාමාර්ගයන් හෙලා දකින්න, ඔව් යන මාර්ගය අවහිර කරන්න, මේ රටේ දියුණුව අවහිර කරන්න මේ මිනිස්සු ගෙන යන මඩ ව්‍යාපාරයක්. නැතුව මේක PHI මහත්තයා වුණත් තාම සනාථ කරලා නැහැ කුකුළු මැරුණේ හාල් කාලා කියලා. ඉතින් එහෙම නැතුව එක පාරටම පත්තරයකින් කියනවා අඩුවාදැන්ලාබීන්ට දීපු හාල් කාලා තමයි කුකුළු මිය ගියේ කියලා. ඉතින් මං ඒක හෙලා දකිනවා ඒක එහෙම නෙමෙයි කියලා. අද හෙට අනාගතේ කියන්නේ මේ ජනාධිපතිතුමා ගෙන යන දැක්ම. ඒක මේ අසරණ ජනතාව වෙනුවෙන් මෙතුමා කරන සේවය, මේ රටගෙන යන ව්‍යාපාරයට මේ ආණ්ඩුවට කකුල් වලින් අදින් නැතුව හෙලා දකින් නැතුව ඒකට ජනාධිපතිතුමා ඉල්ලනවා වගේ සහය දීලා මේ රටේ ජනතාව අවුරුදු ගාණක් දුක් විඳ ජනතාවගේ ජන ජීවිතය නගා සිටවන්න
රජයට උදව් කරන්න කියලා එතුමා කීප වතාවක්ම කිව්වා. ඒකට සහය දෙන්න කියලා එතුමා කිව්වා. ඒ වගේම අපිත් ඉල්ලා සිටිනවා එතුමාට සහය දීලා මේ ජනතාවගේ ජීවන මාර්ගය ගොඩනගන්න මේ රටට අපිට සහය දෙන්න කියලා ඉල්ලා සිටිනවා.